සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්න ගම්මිතාති දිවයිනේ මං කැමති ඔබව අරගෙන යන්නට මතයතිමාගේ සුවිශේෂී 18:19 වගන්තියට මෙතන කතා කරනවා ජීවිතයේ තියෙන එකඟතාවය, එකඟතාවයේ තියෙන වැදගත්කම, එකඟ වෙනකොට කොහොමද ජීවිතය තුළ ප්‍රාතිහාර්ය වෙන්නේ කියලා. ඉතින් මට මෙන්න මෙහෙම දෙයක් හැඟෙනවා. අපේ උදාහරණයකට අපේ ශරීරය ගත්තොත් ශරීරයේ මොනතරම් එක එක අවයව එකින් එකට එකඟ වෙන්නට ඕනිද? මේ මොළයේ තුල ඒ පහට ගන්න ඒ sannivedana paddhatiya තුල ඒ ස්නායු paddhatiya හරහා ඒ පහට හට ගන්න මේ එක ඒ sannivedana හරහා ශරීරයේ එක එක අවයව හරි ලස්සනට එකඟ වෙනවා. ඒ එකඟ වීම තුල output එක අපි කතා කරන දේ, කරන දේ, හැසිරෙන දේ, ආකල්පවල සිතිවිලි වල මේ හැම දෙයකම output එක ඇති වෙන්නේ මෙන්න මේ ශරීරය තුල ඇතිවන එකඟතාවය තුල. එතකොට ශරීර තුර විතරක් නෙමෙයි අපි සමාජය තුර ජීවත් වෙන්නේ තනියම නෙමෙයි. තනියම ජීවත් වෙනවා නම් ශරීරයේ තියෙන එකඟකම හොඳටම ඇති. නමුත් අපි ජීවත් වෙන්නේ සමාජයක් තුළ, පවුලක් තුළ, රැකියාව කරන තැන. ඉතින් මේ හැම තැනම තියෙන මොනවද කියලා හෙවොත් සම්බන්ධතා. සම්බන්ධතා හරහා තමයි හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ. සම්බන්ධතා තුළ තියෙන අපහසුම දේ තමයි එකඟ වීම කියන එක. පවුල් ජීවිතය ගත්තොත් ස්වාම පුරුෂයාගේ භාර්යාවගේ ජීවිතය ගත්තොත් එකඟ වීම. උදාහරණයකට මං නිරන්තරයෙන්ම හරි රගේ කරන ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නකොට ස්වාම පුරුෂත් එක වගේ ඇඳිනවා, භාර්යාවත් එකම පාට දෙන්න ඇඳලා ඉඳි ෆන්ක්ෂන් එකකට හරි කොහරි යනකොට තියෙන අමුතු ලස්සනක් කියලා දෙන්නම එකඟ. දැන් හිතන්න භාර්යාව එක පාටක් අඳින්න කැමති. ඒ විදිහම පාට ෂර්ට් එකක් ආයන් කරලා තියෙනවා මහත්තයවත් මේක අඳින්න කියලා. නමුත් මහත්තයා එදාට ඒ වෙලාවට ඒ ෂර්ට් එක අඳින්න අකමැති වුණා නම් දෙන්නට එකඟතාවයක් නැහැ. නං දෙන්න පාට දෙකක් ඇඳගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කන්නේ මොනවද, බොන්නේ මොනවද, මේ හැම දෙයකටම එකඟතාවයක්. ඔයා මොනවද කන්න කැමති? අන්නේම අහලා කතාබහක් තුළ, සුහද සාකච්ඡාවක් තුළ නිගමනයකට එන්න පුළුවන් නම්, එකඟතාවයට එන්න පුළුවන්. අද දවල්ට අපි මේ දේ කමු, අද රෑට අපි මේ දේ කරමු. ෆන්ක්ෂන් එකකට, පාටිකට යන්න තියෙනවා, තෝරගන්න තියෙන සමහරලාවට සේරම වැදගත්. 1, 2, 3, 4 කියලා දේවල් තියෙනවා. ඉතින් අපි අන්තිමට එක්කෙනෙක්ට භාර්යාවට කැමති තව තැනකට යන්න, ස්වාම පුරුෂයා කැමති තව තැනකට යන්න. ඉතින් අන්තිමට දෙන්න හැවුණා තැන් දෙපරකට යන්න වෙන්නේ. දෙන්න එකට යන්න ඕන නම්, යුවලක් හැටියට යන්න කැමති නම් ඒ දෙන්න එකඟ වෙන්න ඕනේ. එහෙනම් අපි 1, 2, 3 මෙන්න මේ දේවල් අපි අතහරිමු. අපි 4 වෙනිකට යන්න, නැත්නම් 4, 3, 2 අතහරිමු. අපි 5 වෙනිකට යන්න. මෙන්න මේ වගේ එකඟතාවයකට එන්නට ඕනේ. රැකියාව තුලත් එහෙමයි, එකඟතාවයකට එන්නට ඕනේ. ව්‍යාපාරය කරන පුද්ගලයන්, ඒ වගේම අයිතිකාරයෝ, අධ්‍යක්ෂකවරු, ඒ වගේම එක්සෙකටිව්ස්ලා එක එක ලෙවල් එකේ ඉන්න හැම ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තේ හදන කෙනාගේ ඉඳලා පියන්ගේ ඉඳලා මේ හැම කෙනෙක්ම එකඟ වුණොත් තමයි ලස්සන නිර්මාණයක් නිර්මාණය වෙන්නේ. ඒ ව්‍යාපාර ආයතනේ ආරම්භ කරපු කෙනාගේ, අධ්‍යක්ෂකවරුන්ගේ තියෙන සිතුවිලි ටික එළියට එන්නේ හැම කෙනා තුළින්ම මේ එකඟතාවය කියන එක උඩ ඉඳලා පල්ලෙහාටම ආවොත් පමණයි. ඉතින් එකඟ නැති, එහෙම නැත්නම් කෙටියෙන්ම කිව්වොත් එකඟතාවය නැති ජීවිතයක් නැහැ. හැම තැනකම එකඟතාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක් බවට පත් වෙනවා කියන්නේ. එහෙනම් අපි පුරුදු වෙමු දෙවියන් තුල එකඟ වෙන්නට. දෙවියන් තුල අපි හැමෝටම තියෙනවා ඩිවයින් ප්ලෑන් එකක්, දිව්‍යම සැලැස්මක් අපිට තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි එක එක්කෙනා වෙන නිර්මාණය කරලා එක එක්කෙනා වෙනුවෙන් ලියපු ෆයිල් එකක් තියෙනවා. මෙන්න මේ ඩිවයින් ප්ලෑන් එකට, ඒ සැලැස්මට අපි එකඟ නොවුනොත් අපිට කවදාවත් ජීවිතේ සතුට ලබන්නට, භුක්ති විඳින්නට, ප්‍රීතිය ලබන්නට, ගෙවෙන ගෙවෙන දවසක් පාසා උන්වහන්සේව අත්දකින්නට අපේ සම්බන්ධතාව තුළ අපිට බැරුව යනවා. ඉතින් එහෙමනම් අපි ආරම්භ කරමු. ආදරම්මේ තාති දිවෙපතේ ඒ දිව්‍යමය සැලැස්මට එකඟ වන්නට, ඒ දිව්‍යමය සැලැස්මට එකඟ වීම තුළ අපිට ජීවිතේට යස් කියලා කියන්නට, ජීවිතේට මුණ ගැහෙන, බද්ධ වෙන, බෙදා ගන්න පුද්ගලයන් එක්ක ඒ ජීවිතයේ මේ සිතුවිලි තුළ, කතා බහ තුළ එකඟතාවයකට පැමිණෙන්න අපි උත්සාහ කරමු. එහෙමනම් ඒ සඳහා සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. ජයම ජය. ජේසුස්ගේ පිහිටයි.